අද ඉගෙනගත්තේ භාවනා කරති පරිකරණයෙන් ඉදෙන. කියන නායකහඳුරට කිව්වා සිත හොඳ තත්ත්වෙ දියුණු වෙනවා කියන්නේ සිතේ බලය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ඉතාම ගොඩක්, ඉතාම බලවත්. ඒ වගේම අනිත් පැත්තෙන් සිත වර්ධනය නොවන නපුරු සිතක් ඇති වෙනවා කියන්නේ ඒකෙන් ලැබෙන බලශක්තිය ඉතාම ඒ කියන්නේ ඉතාම නපුරු විදිහට තමයි බලශක්තිය ඇති වෙන්නේ. ඒ කියන්නේ බුද්ධ ශාසනය හැම එක්කෙනාටම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ ප්‍රයෝජනේ ලැබෙන්නේ කොහොමද කියලා තීරණය වෙන්නේ තමන් විසින්. ඒ කියන්නේ බුද්ධ ශාසනය ඉගෙන ගන්න පුළුවන් දුකින් මිදෙන්න. නමුත් දුක ඇති කරගන්න බුද්ධ ශාසනය යොදා ගන්න පුළුවන්. උතම් කියලා ගවේෂකයෙක්. ඒ කියන්නේ ගවේෂකයෙක් කියන්නේ බෝරාණ ගවේෂකයෙක්. ඉතින් එයා ලුම්බිනියේ බුදුහාමුදුරු ඉපදුන ස්ථානයේ ගඩොලක් අරන් ගිහිල්ලා පරීක්ෂණ කරාලු. ඒ ගඩොල බුදුහාමුදුරුවන් කාලේ සමානද නැද්ද කියලා. එතන අවුරුදු 15ක් එයා ඒ පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඒ පරීක්ෂණ කරලා වැටහිලා තියෙනවා ඒ ගඩොල බුදුහාමුදුරුවන් කාලේ ප්‍රවෘත්තිගණකයක් නෙවෙයි කියලා. ඊට පස්සේ දැන් ඒ ස්ථානේ තවත් යටට ගැනීම කරලා තියෙනවා. ඊට පස්සේ ගැනීම කරාම ආයෙ මෙයා ගිහිල්ලා යටම තියෙන ගඩොලක් අරගෙන ඒ පරීක්ෂණ පැවැත්වුවා. බැල අහනවා, ඒ කියන්නේ එයා බුදු ශාසනයේ බුදුහාඳුරුවන්ගේ ඒ කටයුතු ගවේෂණය කරන්න දැන් තමගේ ජීවිතය කොච්චර ගෙවලා තියෙද කියලා. يعني ගඩොල් දෙකකට විතරක් අවුරුදු 30ක්. ඒ වගේම පෙලක්කට්ටිය ඉගෙන ගන්නවා, ඒ කියන්නේ බොරු මිත්‍යා දෘෂ්ටික විශ්වාස කරනවා. ඒ නිසා බුදු ශාසනය ගත්තොත් ලොකු අලියක් වගේ. අන්දේ 6 දිනක් ගිහිල්ලා රජතුමා කියනවා මේ අලිය මොන වගේද කියන්නේ කියලා. ඒ කියන්නේ එක අන්දේ කියලා අලිය ඇල්ලුවා කියන්නේ හොඩෙන් ඇල්ලුවම් කියනවලු මෙයා නිකන් ඒ කියන්නේ බටයක් වගේ කියලා. ඊට පස්සේ අනිත් එක්කෙනා ගිහිල්ලා කකුල ඇල්ලුවම් කියනවලු මේක ගෙදර කුරුන් මේකද කන්නක් කියලා. ඊට පස්සේ මේ කන ඇල්ලුවාම කියනවලු උපුලක් කියලා. ඒ කියන්නේ බඩ ඇල්ලුවාම කියන්නේ වහල කියලා. ඒ අලිය වගේ. මොකද ඒ අර්ථය ලබා ගන්න එක්කෙනා අනුව තමයි වැටහෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ තියෙන පුද්ගලයා තමන් විසින් ඒක අවබෝධ කරගෙන තමගේ සිත දිනු කරගන්න නැත්නම් ධර්මය වටහා ගන්නවා. නමුත් ධර්මය දැනගෙන වර්ධනය නොකරන කට්ටිය ඒ ත්‍රිපිටකයේදී ධර්මය අරගෙන අනිත් කට්ටිය උදෙසා කියන්නේ බොරු දේවල් කියනවා. ලංකාවේ ඉන්නවද කියලා අහනවා. තායිලන්තේ නම් ඉන්නවද? ඒත් හිතනවා නේද ලංකාවේ තැති කියලා කියනද ඔක්කොම සමානද රටවල් දෙකම. ඒ කියන්නේ බුදුදහම ත්‍රිපිටකයේ තියෙන බුදුදහම එකයි. නමුත් ඒක කියවලා දැනුම අරගෙන ප්‍රචාරය කරන වැරදි ඒ කියන්නේ තමන්ට තේරෙන ආකාරයට අනික් කට්ටියට වැරදෙන ආකාරය. ඒ කියන්නේ ධර්මයේ ධර්මසිතේ තමන් සිත දියුණු කරගෙන ඒ කට්ටිය තමයි තමන්ව දියුණු වෙලා අනික් කට්ටිය දියුණු වීම සඳහා කටයුතු කරනවා. පෙළක් කට්ටිය තමන්ගේ වර්ධනය නැත්නම් තමන්ගේ ආරක්ෂාව නැත්නම් තමන්ගේ ධර්මයේ ආරක්ෂාව සඳහා ත්‍රිපිටකය කියවලා ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ ඒ නිසා අපි ඒක වෙලාවත් වර්ධනය කරා ලොකු මන් කියලා තියෙනවා. බැරි වෙලාවත් නරක සිතුවිලි තියෙන මිනිස්සුන්ට ධර්මය මෙනෙහි කරන්න අමාරුයි කියලා. ඒ වගේම ධර්මය හොඳ පුද්ගලයා යටේ තිබ්බා කියන්නේ එයින් ඒ පුද්ගලයන්ට ගොඩාක් ප්‍රයෝජනයි. ඒ කියන්නේ අපි මේ කරන අවස්ථාව තමයි අපේ සිත හොඳ අරමුණ වලට යොමු කරන්නේ. දැන් අපි මෙහෙම කරලා සමහරට ඒක අවබෝධ වෙන එකක් නැහැ. නමුත් අපි ඒ ස්ථානෙන් උඩට ආවම අපිට තේරෙන්නේ මේ භාවනාව ඉතාම අපිට ප්‍රයෝජනවත් වෙනවා. සිත යොමු කිරීම කියන්නේ පරිකරණය සඳහා යොමු කිරීම. ඒ කියන්නේ අපි සැකයෙන් ඒ පරිකරණය කරොත් අපිට ඇති වෙන බලශක්තිය නැත්නම් සිතේ ශක්තිය සත්‍යයක් ඇති වුණාට ඒක බලවත් නෑ. ඒ කියන්නේ හරි ක්‍රමයට භාවනා කිරීම සඳහා ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ පරිකරණය සිත යොමු කරද්දී සිත පරිකරණය තියෙනවා. ඒ කියන්නේ අපේ සිත වෙන කොහොමද මෙනෙහි කරන්නේ පරිකරණය විතරේ සිත මෙනෙහි කරන්නේ. අපි පරිකරණය යෙදෙද්දී අපේ විශ්වාසය තියෙනවනේ මේ අපි කරන කටයුත්ත හරි කියලා. අනිත් කාරණේ තමයි අපි
සිත මෙනෙහි කරද්දී ආරක්ෂාව වෙන්න ඕනේ සිත වෙන කොහෙවත් යන්න දෙන්නේ නැතුව. ඒ කියන්නේ භාවනා කරද්දී නායකහඳුරු අනිවාර්යයෙන්ම කියලා දෙනවා ඇස් දෙක පියාගන්න කියලා. එතකොට අපිට පෙනෙන්නේ නැහැ රූපය, කියන්නේ නල්ල කොහෙ තියෙන, පපුව වැඩ කොහෙ තියෙන කියලා. නමුත් අපි සිත යොමු කරනවා ඒ ස්ථානවල. දෙවෙනි කාරණේ අනුව කිව්වේ ඒ කියන්නේ අපි භාවනා පරිකරණයට විශ්වාසය තියන්නකො. මොකද ඒකට හේතුව තමයි අපි විශ්වාසයක් නැත්තම් ඒ සිත මේ යොමු කරන පරිකර්මයෙන් ඵලයක් නැහැ. ඒ මිනිස්සු කැමති නැහැ කාට බල කරනවට. ඒ වගේම සිත. ඉතින් අපි භාවනා කරද්දී අනිවාර්යයෙන් සිතට බලයක් බල කරන්න එපා. ඒ කියන්නේ සිතට වැඩියෙන්ම බල කරන්න ගියොත් සිතත් කලබල වෙනවා. ඒකට කැමති නැහැ. ඒ කියන්නේ දැන් මිනිස්සු දුනත් බල කරලා වැඩක් ගන්න ගියොත් අමාරු වෙන නිසා ඒ කියනවා සාමාන්‍යයෙන් අපි ඒතන මෙනෙහි කරද්දී නිකන් පුළුල් පුළුල් වගේ සාමාන්‍ය සියුම් සියුම් විදිහට එතන මෙනෙහි කරන්නේ ස්ථාන. අපි ඒ භාවනා කරද්දී එහෙ විදිහට මෙනෙහි කරද්දී සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ අපිට මේ භාවනා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේ භාවනාවේ අපිට අර්ථයක් තියෙනවා. අන්න ඒ වගේ සිතුවිල්ලට කියන්නේ සම්මාදිට්ඨි සිතුවිලි. තව සිතුවිලි ඇති වෙන්න පුළුවන්ලු. මොකද භාවනාවේදීලා මොනවද ලැබෙන්නේ නැහැ. ඒ ඉඳගන්නේ අන්න ඒ වගේ සිතුවිලි තියෙනවා කියන්නේ මිච්ඡාදිට්ඨි සිතුවිලි. ඒ නිසා අපි මිච්ඡාදිට්ඨිය වර්ධනය කරන්න ඕනේ. ඒ වගේම සම්මාදිට්ඨිය වර්ධනය කරනම මිච්ඡාදිට්ඨිය වර්ධනය වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒ භාවනා කරද්දී අනිවාර්යයෙන්ම ඒ පරිකර්මය කරද්දී ඒකට බල කරන්න හොඳ නැහැ. බල කරලා කරොත් අපේ සිත කලබල වෙන එක තමයි බෙහෙම වෙන්නේ. ඒ නිසා අපි සමාධිය පිටව ගන්න අමාරුයි. ඒ කියන්නේ අපි සිත මෙනෙහි ඒ ස්ථානවල සිත මෙනෙහි කරනවා කියන්නේ යාන්තමින් තමයි සිත මෙනෙහි කරන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් පිහාටුවක් සේ හෝ පුළුම් සේ වගේ ඒ වගේ සුළු ආකාරයක තමයි සිත මෙනෙහි කරන්න ඕනේ ස්ථාන. ඒ හාඳුරු විශ්වාස කරන සෑම සිල් දෙනාගේම ඒ සිත මෙනෙහි කරන ස්ථාන මේ අවස්ථාවලදී පැහැදිලි ඇති කියලා තමන්ට. ඒ කියන්නේ මුල් කාලම් ආරම්භයේදී අපි ඉතින් ඒ කියන්නේ බැලුවලු කොන ස්ථානයේදී අපිට වැඩියෙන් පැහැදිලිව ලේසියෙන් ඒ ස්ථාන තුනෙන් එකක්. දැන් දැන් ගොඩක් කට්ටියට වැටහිලා ඇතිලු මේ ස්ථාන වලට සිත යොමු කිරීම ලේසි කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඔබ ඉතින් ගොඩාක් කට්ටියට සිත යොමු කරලා එකතන යොමුලා සමවෙද්දී භාවනා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තවදුරටත් භාවනාවට අපිට සිත මෙනෙහි කරලා බලශක්තියක් හදාගන්න පුළුවන්. මොකද ඒ හාඳුරුත් එහෙම කරලා තියෙනවා. ඒ කියන්නේ පළක් වෙලාවට සිත එක අරමුණට ගියහම යලි මුල් තැනට එනවා. ඒ කියන්නේ විශ්වාසය අනුව මේ මෙනෙහි කරන්න. ඒක තද ආකාරයට සිත ඒ ස්ථානට යොමු කරන්න එපා. සියුම් ආකාරයට සිත යොමු කරන්න. එතකොට තමයි සිත දන්නවා අපි මෙතනද මේ සිත යොමු කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපිට පැහැදිලි ස්ථානයක් වැටුණාම අපි යලිත් එතන, ඒ කියන්නේ අපිට පුරුදු ස්ථානේ මාරු කරන්න එපා. ඒ කියන්නේ අපි ලුණු මිශ්‍රක හදනවා වගේ වංගෙඩි පහක් ඇත් තියෙනවා. එකක ලුණු කොටනවා, අනිත් එකේ මිරිස් කොටනවා. ඉතින් එහෙම කොටන එකද ලේසි නැත්නම් එකක තබාගෙන ඔක්කොම එකපාර කොටන එකද ලේසි කියලා. ඒ නිසා අපිට ඒ ස්ථානය වැටුණාම, මේ පරිකර්ම යොදන ස්ථානය වැටුණාම වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි දිගටම ඒ පරිකර්ම යෙදෙන්න ඕනේ අපේ සිත වර්ධනය වෙනවා. ඉතින් අපි හිමින් ඒ වර්ධනය කරාම පටන් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ඒ පටන් ගැනීමෙන් කරන දෙයක සිත පිරිසිදු වෙලා අපිට අවශ්‍ය බලශක්තිය, මේ සිතේ ශක්තිය වර්ධනය වෙනවා. ඒ කියන්නේ විශ්වාසයෙන් මේ පරිකර්මයේ ස්ථාන එක ස්ථානයකට යොදනවා කියන්නේ අපේ බලශක්තිය විවිධ තැන් වලට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ එක තැන මෙනෙහි කිරීමෙන් අපිට බලශක්තියක්, සිතේ ශක්තියක් වැඩි වෙනවා. ඒ කියන්නේ එදිනෙදා අපි පරිකර්මයේ යෙදෙද්දී අපි යෙදුණු ආකාරය පොතක ලියා ගන්නවා. ඒ කියන්නේ අද අපි තදින් ඒ ස්ථානෙ මෙනෙහි කරා. ඒතකොට ලැබෙන වේදනාවට ලැබෙන ප්‍රතිඵල මොකක්ද? ඊට පස්සේ අද අනිත් වෙලාවදී අපි
සියුම් විදියට ඒ ස්ථානයේ සිත යොමු කරා. එතකොට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? එතකොට අපිට දැනගන්න පුළුවන් අපිට සුදුසු ස්ථානය සුදුසු ආකාරය නැත්නම් අපි ඒ ස්ථානේ මෙනෙහි කරන තදබල ගතිය. එතකොට දැනගන්න පුළුවන් අපිට අවශ්‍ය වෙන පරිදි ඒ සිත එතනට යොමු කරන්න. ඒ කියන්නේ අපි ඒක දිගටම පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙනවා පුරුදුලා පුරුදුලා අපිට ඒක එතකොට පළපුරුද්දක් වෙනවා. ඉතින් ඒක ඒකට කියන්නේ වසී කියලා. ඒ සද්ධාවලිය සත්‍යමදි පඤ්ඤා ඒ තුන් ඒ පහ එතකොට ගොඩාක් වර්ධනය වෙනවා අපේ සිතේ. ඉතින් ඒ නිසා ඒ වසී කියන தත්ත්වයට ආනවා කියන්නේ අපේ සිත ගොඩාක් දුරට සංසුන් වෙලා අපේ සිතේ බලේ ශක්තිය ගොඩක් වැඩි වෙනවා. ඒක තමයි එතකොට ඒ කියන්නේ අර එහෙම ලියලා කියාගත්තාම අපිට පුළුවන් ඒ ස්ථානෙට අපි මොන අරමුණද යොමුලා මොන වගේ සිත සිතේ රළු බව නැත්නම් සියුම් බවය අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ භාවනා වැදගත්කම් වෙන්නේ පරිකර්මයේ කියන්නේ බුද්ධෝ බුද්ධෝ කියන කියන්නේ එකපාරටම සිත සංසුන් වෙන එක නෙවෙයි. ඒ හඳුනන්නේ පින් කියන වචන පරිවර්තනය. ඒ කියන්නේ අපි අවසාන ස්ථානය ගැන කෙසේ වුණත් නමුත් අපිට වැදගත් වෙන්නේ වර්තමානයේ ගමන් කරන ආකාරය තමයි අවසාන ස්ථානයට. ඉතින් ඒක තමයි අපි කරන්න ඕනේ හොඳට. මොකද හැම දෙයක්ම පටන් ගන්නෙ පොඩි දෙයකින්. ඒ කියන්නේ මේ ශාලාවේ තියෙන වහලේ හදලා තියෙන්නේ කොළවලි. මොකද ඕවගේ ලොකුවට හදන්න පොඩි පොඩි කොළ එකතු කරලා තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ වහිනකොට ඔබ තෙමෙනවා කියන්නේ ඒ එකතු කරපු ආකාරය වැරදි. ඒ කියන්නේ වෙන තැන් වල තෙමෙන්නේ නැහැලු තෙමෙන්නේ අපි ඉඳගෙන ඉන්න තැන. ඒ කියන්නේ සමාධිය කියන්නේ ශාලාව නෙවෙයි නමුත් සමාධිය කියන්නේ ඒ මුල් කොළේ. ඒ කියන්නේ අපි එකපාරට භාවනා වෙදිලා හිතන්නේ පාළ අපිට මේ වගේ නිවනට යන්න පුළුවන් එකපාරටම කියලා. මොකද සෑම සියලු දෙයක්ම පටන් ගන්නෙ පොඩි නැතන් යන්තම් දෙයකින් තමයි පටන් ගන්න එක. ටිකින් ටික තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ පාළි වාක්‍ය තේරුම තමයි පොඩි දෙයකට හැල්ලු කරන්න එපා. මොකද මොහොතේ උනත් මොහොතක් වගේ පත්වෙන එක බිඳුවෙන් ලික. ඒ වගේ තමයි අපි භාවනාව කරන්නත් ඕනේ ටිකින් ටික. ඒතකොට තමයි ඒක සාර්ථකත්වයේ සඳහා යන්නේ. ඒ නිසා භාවනාවේ ඉතාම වැදගත් වෙන්නේ පරිකර්මයේ සහ සිත යොමු කරන ස්ථානය. අපි ඒ නිසා ඒ ස්ථාන දැනගෙන භාවනා කරන්න ඕනේ. ආරම්භය වැදගත්. ඒ කියන්නේ අපි බොත්තම අද්දාද්දී පළවෙනි බොත්තම හරියට දැම්මොත් අපිට පුළුවන් අනිත් බොත්තම් ටික හොඳට හරිය ආකාරයට දාගන්න. ඒක අනාගතයේ සිත ඇතුළේ තියෙන ශක්තිය ගැන අපි දන්නේ නැහැ කොච්චර ශක්තියක් ලැබෙයිද කියලා. නමුත් වැදගත්කම තියෙන්නේ වර්තමානයේදී අපි ඒ ශක්තිය ලබා ගැනීමට කුමක් මාර්ගයකට යොදන්නේ කියලා. ඒ නිසා වැදගත්කම තියෙන්නේ අපි පටන් ගැනීම. ඒ කියන්නේ ආහදුර කියන්නේ කාලසටහනක් يعني ඩයරිය වගේ ලියන්න කියලා. ඒ කියන්නේ දැන් අපි උදේ භාවනා කරද්දී අපිට ලැබුණු අපි සිත යොමු කරපු ආකාරය. අපිට ඒ සිත යොමු කිරීමෙන් පහසු වෙනද අපහසු වෙනද දවල් කරද්දී සක්මන් භාවනා කරද්දී ඒ වගේ. එහෙම අපිට සටහනක් ලියන්න. සටහන කියන්නේ තමයි ලියන පොතේ සටහනල. ඒතකොට අපිට පුළුවන්ලු හැමදාම අපේ සිත කොහොමදට වර්ධනය වෙනවාද කියලා. පුළුවන් නම් ඩයරිය අපේ ලියන්නලු අද අපි උදේ දානවන්දුව, දවල් දානවන්දුව නැත්නම් ඒ ඉදිරියදා කරන ක්‍රියාවලුත් ලියන්නලු. එතකොට අපිට පුළුවන්ලු නිතිපතා කරන දේක් අපිට බලාගෙන අපි කුමන මාර්ගයකට ආවද කියලා. ඒ නිසා අපි එහෙම කරාම ඉතින් අපිට දැනගන්න පුළුවන් එදිනදා ජීවිතේ අපි මොන ආකාරයෙන්ද භාවනා යෙදුනේ. ඉතින් එහෙම එතකොට අපිට අවබෝධයක් තියෙනවා. එහෙම ලියලා තිබ්බා. එතකොට අර වසී කියන தത്വෙට ආවද නැද්ද නැත්නම් ඒ ආකාරයට සිත යොමු කිරීමට ගොඩාක් ප්‍රයෝජන වුණා. ඒවයි කලසගෙන නැත්නම් ඒ වගේ ඩයරියක් වගේ හදාගත්තා. අදට සාරාංශය එච්චරයි. ඒ කියන්නේ අදට ප්‍රශ්න අහන්නේ නැහැ. බුදුන්
อรหังสัมมาสัมพุทโธภะคะวาโบทธังภะคะวันตังอภิวาเดสวะคาโตภะคะวาตาธัมโมธัมมังนามัสสาสุปาติปันโนภะคะวะโตสาวกสังโฆสังฆังนามาการนมัสการพระอาจารย์กราบนมัสการพระอาจารย์